රාත්‍රි 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න රාත්‍රී ප්‍රවෘත්ති සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ විසින්. මුලින්ම සිරස්තල. දිස්ත්‍රික්ක පහකට නායම් පිළිබඳ පළමු වට්ටමේ අනතුරු ඇඟවීම්. දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක්. විස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමේදී මූල්‍ය ගැටලුවක් මතු නොවන බව සභානායක කියයි. එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කෙරේ. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඊට මුහුණ දීමට සූදානම් බව ජීවන් තොණ්ඩමාන් ඇමති පවසයි. ඉන්දියා මහමැතිවරණයේ සිව්වන අධියර ඇරඹෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ දිස්ත්‍රික්ක පහක් සඳහා ණයයෑම් පිළිබඳ පළමු වට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හපුතලේ, හල්දුම්මුල්ල සහ හාලියැල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩුපළාත හා යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මවනැල්ල, වරකාපොළ, දෙහිඔවිට, ගලිගමුව හා කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, රත්නපුර හා කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට මෙම නිවේදනය බලපැවැත්වෙයි. අද පස්වරු 4:15ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 4:15 දක්වා බලාත්මකයි. මෙරට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම නිසා දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව මධ්‍යම සබර්ගමුව හා ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇතිවිය හැකිය. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ. වනිදු හසරංග කණ්ඩායමේ නායකත්වය දරයි. ජනාධිපති කාර්යාලයේ සිදු වූ මෙම හමුවේදී ජනාධිපතිවරයා එම ක්‍රීඩකයන් සමග සුහදව සාකච්ඡා කර ඔවුන්ට සුබපැතුම් පිරිනැමීය. මේ අතර මෙරට පැවති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලියේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද අද ජනාධිපතිවරයා හමුවිය. වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාව අත්පත් කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම හා දින නියම කිරීම සිදු කරන බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා පවසයි. එය කිසිසේත් රජය හදිසියේ ගත් තීරණයක් නොවේ. අයවැය මගින් මුලදීම මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමේදී මූල්‍ය ගැටලුවක් මතුවිය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රටේ ඇති වූ අරගලයෙන් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලුකාරී වාතාවරණයක් පැවති කාල පරිච්ඡේදයක වත්මන් ජනාධිපතිවරයා තමාට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බව ඔහු සිහිපත් කළේය. එය අභියෝගයක් ලෙස භාරගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා තමා අධ්‍යාපන ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථාවත් කළ බව පැවසීය. පාසල් වසා තැබීමෙන් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කර තිබේ. වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමගම තමාට පූර්ණ නිදහසක් හා මනස සහයෝගයක් ලබා දුන් බවද ප්‍රේම් ජයන්ත් මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේදී සකස් කර ඇති අධ්‍යාපන සැලසුම්ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. අභියෝග භාරගති නොහැකි පුද්ගලයන්ට ඉදිරියේදී රට භාර නොදෙන්නයි අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. People's Bank debit card නිසා දැන් cash ඕනෙම නෑ. ඕනම ගෙවීමකට swipe කරන්න, tap කරන්න. Thank you.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද පැවැත්විණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී මෙරට මෑතකාලීන ආර්ථික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී අවධානය යොමුව තිබේ. සමුද්‍රීය ආරක්ෂාව හා සමුද්‍රීය වෙළඳාම පිළිබඳ දෙරට නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ. එහිදී අදහස් දැක් වූ ඩොනල්ඩ් ලූ මහතා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියේදී මෙරට රජයේ දරන උත්සාහය අගය කළේය. දූෂණ විරෝධී නීති සම්මත කිරීම ඔහුගේ පැසසුමට ලක්විය. පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අකණ්ඩ සහාය ලබා දෙන බවට ඔහු සහතික විය. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි. එසේ වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව වතු සමාගම් මීට පෙර පවසා තිබුණි. නමුත් රජය රුපියල් 1700ක දෛනික වැටුප් වැඩිවීමක් නිවේදනය කිරීමත් සමග වතුකම්කරු මූලික වැටුප රුපියල් 200කින් වැඩි කිරීමට වතු සමාගම් ඉදිරිපත් විය. වතුකම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාවක් වතු සමාගම් සතුව පැවති බව ඉන් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. තොණ්ඩමාන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්‍යතාව සම්බන්ධයෙන් කලක සිට බරපතල ගැටලුවක් පවතී. ඊට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුය. දැනට යාපනය අර්ධද්වීපයේ පිරිසිදු පානීය ජලය සඳහා පාසුකම් ඇත්තේ 11%කට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇතිවී ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ලබන 15 වනදා විභාගය අවසන් වෙයි. නමුත් විභාග මධ්‍යස්ථාන කිහිපයකින් වංචනික ලෙස විභාගයට පෙනී සිටීමට උත්සාහ කළ අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් හෙළි වී ඇත. ඒ සම්බන්ධයෙන් වහම ක්‍රියාත්මක වී අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර මූලික විමර්ශන සිදු කරමින් ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. විභාගීය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සෙසු කටයුතුද සංවිධානය කර ඇතැයි ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාග නීති රීති උල්ලංඝනය කරන හා විභාග වංචාවල යෙදෙන අපේක්ෂකයන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබේ. එසේ හඳුනා ගන්නා පුද්ගලයින්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. ඩිජිකොන් 2023 ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන ඩිජිකොන් ගෝලීය ආයෝජන සමුළුව ලබන ජූනි මාස 25 වනදා කොළඹදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයයි. මෙරට ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ඩිජිකොන් ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම මෙම ආයෝජන සමුළුවේ අරමුණයි. එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන යාමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එමගින් මෙරට ආයෝජනය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථාව හිමිවන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අද වන විට මෙරට ආර්ථිකයේ ස්ථාවර වෙමින් පවතී. උද්දමනයේද පහළ ගොස් ඇත. ඒ අනුව මෙරට ආයෝජන සඳහා යහපත් පසුබිමක් නිර්මාණය වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින් මෙම සමුළුව මගින් විවිධ ආයෝජන රසක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි. එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව හේරත් මහතා පැවසීය. ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි නව ව්‍යාපාර මෙරට පවතින බව මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරත් මහතා සඳහන් කළේය. මීළඟට ප්‍රමුඛ පුවත. ඕනම ගෙවීමකට ස්වයිප් කරන්න ටැප් කරන්න.
ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අත්ගමම් වොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ඉන්දියාවේ නාගපට්නම් හා ශ්‍රී ලංකාවේ කංකසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම ලබන 17 වනදා දක්වා කල් දැම්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් කාර්යාලය පවසයි. එය අද ආරම්භ කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් මගින් එය ක්‍රියාත්මක කෙරේ. දැරිය හැකි මිලකට ආකර්ශනීය අයුරින් මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් වොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙවර යලකන්නේ සඳහා ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබීම නිසා දඹදෙනිය ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් වගා නොකර අත්හැර දැමීමට සිදු වූ බව ගොවීහු පවසති. නාරම්මල හා අලව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිවල ප්‍රදේශ රැසක මෙසේ කුඹුරු ගොවිතැන අත්හැර දමා තිබේ. ගොවීන් පත් වූ අපහසුතාවයට පිළියමක් යොදන්නයි ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් ඉන්දිය මහමැතිවරණයේ සිව්වන අදියර අද ආරම්භ විය. ඡන්ද විමසීම ප්‍රාන්ත 9ක් මූලික කර ගනිමින් ආසන 96ක් සඳහා පැවැත්වෙයි. පළමු අදියර අප්‍රේල් මාස 19 වනදා ආරම්භ විය. මහමැතිවරණය සඳහා පක්ෂ රැසක් ඉදිරිපත් වී සිටි. සති 6ක් පුරා පැවැත්වෙන ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස ඉන්දිය මහමැතිවරණය හැඳින්වෙයි. මෙවර ඒ සඳහා ලියාපදිංචි වී සිටින ඡන්දදායකින් සංඛ්‍යාව මිලියන 969කි. ඡන්ද විමසීමේ සමස්ත ප්‍රතිඵල ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙයි. පිරිසර සංවර්ධනයේක පුවත් සම්පෙන්දණය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයේ මේ වසරට අදාළ සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතින බව තවලම ප්‍රාදේශීය සභාව පවසයි. ඒ අනුව ග්‍රාමීය මාර්ග, වාරි පද්ධති, සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු දැන් යොහුසුලුව සිදු කරමින් පවතී. රජය ප්‍රකාශ කරන පරිදි ජනාධිපතිවරණයට පෙර මෙම සියලු සංවර්ධන කටයුතු අවසන් කිරීම ඉලක්කය වී ඇතැයි තවලම ප්‍රාදේශීය සභාව පවසයි. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනින් පිටත්ව යති. ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සඳහන් කළේ තරගාවලියට පෙර දින කිහිපයක් එරට තනතිරු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අරමුණ බවයි. පසුගිය තරගාවලි තුනම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තේරීම් කමිටුව මගින් ප්‍රබල කණ්ඩායමක් නම් කර ඇති බවත් 20/20 ලෝක කුසලාන තරගාවලියට හොඳින් මුහුණ දීමට තම කණ්ඩායම සූදානම් බවද වනිදු හසරංග සඳහන් කළේය. පන්දුවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇමරිකාවේ සහ බටහිර ඉන්දිය කොදෙව්හි පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තවත් ඔසුසල ශාඛාවක් අම්බලන්ගොඩදී විවෘත විය. මෙය එම සංස්ථාවේ 55 ශාඛාවයි. අංක 24 ගාලුපාර අම්බලන්ගොඩ යන ස්ථානයේ එය පිහිටුවා තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගැබිඩිමවරුන් හා වයස අවුරුදු 5ට අඩු දරුවන් සඳහා සුවිශේෂී වට්ටම් යටතේ ඖෂධ නිකුත් කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. මෙම 55 ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් ඔහු මේ බව සඳහන් කළේ. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. ආර්ථික පුවත්
රුපියල් කෝටි 17,750ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දින 91කින් 182කින් සහ දින 364න් ඒවා කල්පිරේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනිකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. වෙන්දේසිය ලබන බදාදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. කාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබර්ගමුව, මධ්‍යම, නැගෙනහිර, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ දකුණු පළාත්වල හෙට උදෑසන කාලයේද වැසි ඇතිවෙයි. රාත්‍රී ප්‍රවෘත්ති සමාප්ත කිරීමට යළිත් සිරස්තල. දිස්ත්‍රික්ක පහකට නායාම් පිළිබඳ පළමු මට්ටමේ අනුතුරැඟවීම්. දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක්. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවේ. ජනාධිපති රණය පැවැත්වීමේදී මූල්‍ය ගැටලුවක් මතු නොවන බව සභානායක කියයි. එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කෙරේ. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගත් හොත් ඊට මුහුණ දීමට සූදානම් බව ජීවන් තොණ්ඩමාන් ඇමති පවසයි. ඉන්දිය මහමැතිවරණයේ සිව්වන අදියර ඇරඹෙයි. රාත්‍රී ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්.